go kinuku. Oya datta putta dinuku. Aida kala bala. Ahaka bala bala. Iyanne dinga inuku. Action එක තමයි මම ආස් නියමයි නියම start එකක් හොඳ energy එකක් තිබ්බා ඒ voice එක නිකන් නේද action එක stop වල දෙන action නියම ඔයාට ඔයාට ඔය side එකට මෙහෙම මෙහෙම කවුද කියලා දුන්නේ මම දැනගත්තා ඔයාම දැනගත්තා කොහෙන්ද දැනගත්තා ඔයාම කොහෙන්ද දැනගත්තා මේ මම මේ කියන්නේ ගෙදරදී ඒ කියන්නේ මට ආව idea එකක් ඒ වගේ dance කරන්න කියන ගෙදර ඔයා කල්පනා කරගෙන ඉඳි මොකද්ද කරන්න කියලා ඔයාට මේ විදිහට කීක් කරමු කියලා ඒක ආවා නේ ශාමරු ඊට පස්සේ ඔයා ඒක කාටද පෙන්වන්නේ ඉස්සල්ලා මම මෙහෙම කරොත් මරුද කියලා ඇත්තටම මගේ ආච්චිටයි ගෙදර ඒ කියන්නේ ගෙදර ප්‍රැක්ටිස් කරනකොට මගේ පවුලට පෙන්නවා පවුලට පෙන්නවා වාගේ ආච්චිටයි වාගේ පවුලටයි පෙන්නේ ඕකේ හැබැයි ඔයා ලස්සනට කිව්වනේ ලස්සන ලස්සන එහෙම නියමයි ජය වේවා මරු
අපිය පළවෙනි පළවෙනි පාරම නිකන් ඔය වගේ නිකන් නේද තමන්ම හිතලා ඒ වගේ පර්ෆෝමන්ස් එකක් දුන්නට පස්සේ ගයන්ද අපි නිකන් රෙඩ් සෝන් තියලා නිකන් එහෙම ඕන්නේ නැහැ නේ ඔව් අපි යමු රයිට් ඒ අනුව අද දවසේ පළවෙනි තරඟකරු සිතික මොකද උනේ ග්‍රීන් මොඩ්ස් කීයක් හම්බුණාද හයයි එතකොට දැන් ඊළඟ වටේට යන්නේ සුප්පිරි 24 දෙනාගේ වටේට තේරිපත් වෙනවා ඔයා. ඒ අනුව සිතික අවසන් 24 දෙනාගේ තරඟ වටේට තේරිපත් වෙනවා. Selected final 24. සුබපැතුම් ඉතින් සිතික ඉතාමත් ලස්සන ආරම්භයක් අරගෙන දුන්න අපේ වැඩසටහනට. ඒ ආරම්භයෙන් අපි සූදානම් ඔබ සැමවට ආදරෙන් පිළිගන්න ගමන් අද දවසේදී අවසන් තරඟකරුවන් 30 දෙනාගේ තවත් තරඟ වටයක් තමයි මේ ආකාරයෙන් ආරම්භ වෙන්නේ. ආරම්භයේදීම අපේ විනිශ්චයමාන් ලැබ මාදරෙන් ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. එවාගේම මේ පුංචි පැංචාගේ විනිශ්චයට තවත් අත්ලක් වෙන නර්තන අංශ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා City of Dance Dancers-ලා. එවාගේම තමයි ගායන අංශ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා Dream Stars-ලා. ඒත් එක්කම අපේ වාද්‍ය බෘන්දය ප්‍රේක්ෂකාර අප මාදරෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. ප්‍රේක්ෂකල මට විශේෂ කෙනෙක් පේනවා. ඔව් පුතා ගන්න බැරි ඉඳ අපි කිව්වා තාත්තව ගෙන්න ගන්න අපි සංගීතය ඉන්නවා ප්‍රවීණ ලංකාවේ ඉන්න ප්‍රවීණ දවන්ත සංගීතඥෙක් සියලු දෙනා ආදරය කරන හොඳ ගායකෙක් සංගීත ක්‍රමික මහත්මයා ඔබම ගෞරවයෙන් අපි පිළිගන්නවා තනුකගේ ආදරණීය පියා next contestant
ටෙස්ටි ලස්සනයි. මොනිකෙක් වයින් කරා වගේ. දුවේ වයස කීයද ඔයාගේ? 7යි. ආ ඒකනේ මේ වයින් කරලා වගේ ඉන්න ලස්සන ස්ටෙප් එකක් තියෙනවා. එයා යනවා මෙහෙට යනවා එහාට යනවා. ඇත්තටම දුවේ ඔයා මේ කිසිම දෙයක් හිතන්න නැතුව ෆුල් ෆ්‍රීලි ඇඟෙන්ම ආපු මියුසික් වලින් වැඩේ කරා. නේද? අනිත් එක ස්පෙෂලි ස්පෙෂලි ටයිමින් අර බෑන්ඩ් එකේ වර්ස් වලට එන ටයිමින් එහෙම ඒක යා සුපිරි. අනිත් එක අර ස්කේල් එක එකපාරට චේන්ජ් වෙච්ච තැන ට්‍රාන්ස්පෝස් එක ඔක්කොම නියමයට නියමයි. ලස්සනයි දුවේ. ජය වේවා වැඩිය බය. ජය වේ. Selected final 24. Next contestant. බුදුරජාණන් වහන්සේ දස පාරමිතාවන් සිහිකොට ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිටදී වැඩ සිටි තැනේදී දසමාර යුද්ධයෙන් ජයගත්තරෙන් ඥානාවිද චන්ද්‍රාණු දිෂ්ටි රාහුම් කයෙන් නෝරණු ්‍රීමාගත්ධර්මේන්ද්‍රයා දේවී පිටියය යනුකිහෙන් අද මහ සිටින්නේ භූමි නාගරාජයාගේ පෙනකොබය පිටය භූමි දෙයන්ගේ පුංගලතමාගේ සුරත දරා සිටිමේ එයින් මට සිද්ධි කය දේව ජය සභා ජය රණ ජය රණ භූමි ජය දස බල ශ්‍රී බුද්ධ ඒක දේව ජය ජය වර වරන් නමහ නකර මණ්ඩල සහස්‍ර චමුකපති නුබ ගැබ දිරි දිරි පන්නා පංග කමලිත පුෂ්ප බුදම් යකු දිස්ටි වරංගත සලිත කරන් ආරං අතතකති අවියස විරු තබන තබන පයට රුදුරු මකුට 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 සරිය අවිදල් පංග පැන්දෙන් රැහන් පොට කිල්ප මකර කට පිස්ස රකින්න මග පාපංග රකබල උත ධම්ම සංග පන දෙවැනි වරක හතර වරන් දෙවියෝ රතුමා පන අරමා පහරින් එකින් සියක් නිල අහසෙන් උපති රාමන යකුපති සියරඟ දොස් හරදැන් රකින්නේ සිද්ධස්සූනි ගම් ගම්බර සකිනි දින්දි බැස්ලා මාහු රකින්නේ අදවර කම්බිලි එසැට යකින්නේ සමාවෙලා මා දෙපා රකින්නේ හැර සම්පිය පරකිියල් පැනටයන්නේ තනුෂී කැනේ නර්තනයක් ආරම්භයේදීම කියන්න පුළුවන් ඒ කොරියෝග්‍රාෆි එක තුළ ඇහෙන අපි ඉස්සලම ඇහෙනවනේ සංගීතයනේ වචන දේවල් ඇහෙද්දී ඒවට චලන පද්දවනකොට ඒ චලන සහ ඒ වචන සහ සංගීතයට එකට ගැළපෙනවා නම් ආරම්භයේදීම කියන්න පුළුවන් හරි ස්ටනින් ඇක්ට් එකක් කියලානේ ආරම්භයේම ඉතාම සුපිරි හා මම ගොඩක් වෙලාවට තරක කරන එකක් තමයි මේ ඇහෙන වචනවලට නටන්නේ කියන එකනේ දැක්කද අදාළ වචනවලට ගැළපෙන චලන ලස්සනට නිර්මාණය කරා මේ තනුෂීගේ ඇක්ට් එක තුළ. තාම ලස්සනයි නර්තනයේ මම විශේෂ තැන් කීපයක් හිතාගත් බලාගත්තා. ඔයා මේ සාම්ප්‍රදායික හැඩතලවලට අමතරව නූතනේ අපි පාවිච්චි කරන ලස්සන හැඩතල අපි කියන්නේ ෂේප් එකේ රිංගවනවා කියලා. හෙමින් සැරේ රිංගවලා තියෙන අපේ ශරණ නේද? නූතන හැඩතල ඒ කියන්නේ සම්ප්‍රදාය කොහෙවත් නැහැ වගේ දේවල් අපි නැටුමේකවත් එහෙම දේවල් උගන්වලත් නැහැ. හැබැයි ඒවා ලස්සනට අර බිම යනවා එහෙම ලස්සනට මේකට බ්ලෙන්ඩ් කරලා තිබුණා. මොකද කරන්නේ කෙවින්? එකම දෙයයි කරන්න තියෙන්නේ. එකම දෙයයි ෆේෂල් අපි කරොත් ඔන්නේ. Selected final 24. Lifebuoy shampoo ලේත කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. යෝගා චූටි දාලා මරිමු.
තමයි මොනවා හරිබ පොඩි පොඩි තියෙන දේවල් එක 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 නාට නේද හැමෝටම ඇහෙන දේවල් එක එහෙම තියෙනවා. තමුත් අපි තාම ඔයාලට රිසල්ට් එක දුන්නේ නැහනේ. ඒකනේ. ඔයාට දැන් ඔයා ලස්සනට සින් කරලා. දැන් අපි දුන්න නියමයි. දැන් අපිට ඉන වටේ තතර මල්ලි හිරුණු කලිසම් ඇඳලා කියන්න වෙන්නේ. බියුටිෆුල් කලිසම් කියන්නේ. චී ආ බියුටිෆුල් කලිසම්. නේ නේ බියුටිෆුල් තමයි. ඒක තමයි ඉන වටේ තතර මල්ලි හිරුණු කලිසම්. චීත ඉවරයි අපේ යුගේ ඉවරයි අපේ. දැන් හන්දුවනේ දැන් දෙන්නත්ෙන් පේන කලිසම් යුගේ. නේද? නේද? නියමයි. මිනුති ඔයා මිනුදි බය වෙන්න එපා. ඕම ඉන්න. අපි ඔයා 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 අතෙන්ට වෙලා තව ටිකක් බලාගෙන ඉන්න ඕනේ. මම බලන්න අර නංගි තනියෙන් ඉන්නවා එනකන්. එතෙන්ට ගිහිල්ලා පොඩි dance එකක් කියමු දාන්න පුළුවන්ද? අපි එනං මිනුදිය පොඩක් තියමු. ඔව්. කියලා බලමු නේ. Right. Red zone. Decision pending. Lifebuoy shampoo ලේත කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. යෝගා චූටි දාලා මරිමු. ඊයයෝ. Thank you.
ග්‍රහණය කරගෙන තිබ්බා. නමුත් වර්ස් එකේ මං හිතනවා හයි සින් කරන්න තිබ්බ තැන් ටික හරියටම පිච්චුන්නේ නැහැ. ඔයාගේ වර්ස් දෙකේ. කුකුලා කෑල්ලයි ඊට පස්සේ වර්ස් එකේ ස්ටාර්ට් එකයි. ඒක තමයි තිබුණේ අඩුවකට අර ගොන් අලියයි කුකුලයි පිච්චුන්නේ නැහැ. මේ මොකද්ද ස්පෙෂල් අපි ගන්න තීරණේ? අපි සපතු දෙකත් රතු හින්දා. රෙඩ් සෝන් එකත් රතු හින්දා. නේද? අපි ඒකේ තියලා තියමු. ඔව්. අපි රෙඩ් සෝන් එකේ තියනවා තීරණයක් ගන්න. ඕරයිට්. Red zone. Decision pending. ලංකාවේ ප්‍රථම ළමා රියැලිටි අත්දැකීම තමයි දෙන ලිටල් ස්ටාර් කියන්නේ. ඒ වගේම මේ වෙනකොට ලංකාවේ වැඩිම වාර ගණනාවක් කරපු රියැලිටි තරඟය. සියලුම රියැලිටි තරඟයන් අභිභව. ඒ තමයි දෙන ලිටල් ස්ටාර්. ඉතින් අපි අත්දැකීම් බොහොමයක් එක්ක එන්නේ. අපි හැමදාමත් අලුත් දේවල් හඳුන්වා දෙන්නේ මේ අත්දැකීම් පාදක කරගෙන. ඒක නිසාවෙන් තමයි අපිට විවිධ විදියේ විවිධ වූ දක්ෂතා තියෙන පුංචි හපනුන් හැමදාම මේ වේදිකාව තුළදී හමු වෙන්නේ මුණ ගැහෙන්නේ. අපි හැමදාමත් ප්‍රමිතිය තමයි ඉහළට නැංගුවේ. ඒ ගැන ලොකු ආඩම්බරයකින් මේ අවස්ථාවේ අපි සූදානම් මීළඟ පුංචි දක්ෂයාට වේදිකාවට ඇරියුම් කරන්න. එසේනම් පිළිගන්න මීළඟ පුංචි තාරකාව ශාමින්දි හන්සා.
දැන් වෙසැඳුම් ශිල්පියෙක් වෙසැඳුම් කට්ටලේ ඇඳගෙන නටනවා වගේ අභිමානයක් තියෙනවා පහතර නටුම් ශිල්පියෙකුට තෙල් මේ ඇඳුම් කට්ටලේ ඇඳලා නටනවා කියන්නේ හරියට හැඩ ටික ආවෙන්නේ නැත්තම් පේශල ඒ ඇඳුමෙන් වැඩක් නැහැ අඳින එක. නමුත් මේ චූටි ශාමින්ද්‍රි තෙල් මේ ඇඳුම් කට්ටලේ ඇඳලා හැඩට නැටුවා. හැඩට රහට නැටුවා. දුව මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ සමස්ත නැටුම තුල ඔයා හොඳ නැට්ටුවෙක් වෙනවා කියන පෙරනිමිති සහ හැඩතල අපට තියෙනවා. ඒගෙන කිසිම ගැටලුවක් නැහැ පේශල ශාස්ත්‍රයේ හොඳට මනවින් හදාරන අතපය ගන්න ඇති අත්තරඹ මේ පාදවලින් කරන ගජ කතන්දර ටික ඔක්කොම හරිම හැඩයි. හැබැයි සමස්ත වැඩේ තුල ඒකත් ඉතින් කියන්න බෑ නේද? මම ඒ සර්වි කතා වුණේ එකයි ලස්සනයි. තරගයකද තියෙන්න ඕන જાති තව එන්න ඕන. නැටුම් හොඳයි ලස්සනයි. මම මේ ස්ටයිල් එක හරි ආසයි බලන්න. ඉතින් මම ඒක හොඳටම එන්ජොයි කරා. ඩාන්සින් ක්වොලිටි එක very good. හැබැයි තරගයට එනකොට අපි අපේ ස්කිල්ස් ඒ කියන්නේ එන්ටර්ටේන්මන්ට් පැත්තෙන් උත් පොඩ්ඩක් බලන්න ඕනේ. එන්ටර්ටේනින් කියන්නේ ඒ තරග වලට යන ස්කිල්ස් ටිකකුත් බලන්න ඕනේ ඉස්සරහට. නේද? හැබැයි මං හිතන්නේ අද පර්ෆෝමන්ස් එක තුල මට නම් I really liked it. I think අපි මට මෙතන ගන්නවා. හයි. ලස්සන්ට නැටුම් ඒ කියන්නේ ලංකාවේ හොඳ සම්ප්‍රදායක් හැඩට ඉගෙන ගන්න නිසා සහ හැඩට ඉගෙන ගන්න එක හරහා ඉදිරියේදී හොඳ නර්තන ශිල්පිනියක් බිහි වෙයි කියලා හිතේ ලොකු විශ්වාසයක් අපි දෙන්නටම තියෙන හින්දා අපි ආව. Selected Final 24. Life Boy shampoo ලේත කිරි ප්‍රෝටීන් සහ මල්ටි විටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. යෝගා චූටි දාලා මරිමු. ඊයියෝ. Thank you.
සිහෙන්. කෝ ස්වීප්, කෝ ස්වීප් නෑනේ. දැන් සූරණ එක වැඩිය නෑනේ. අදින එක තියෙනවා. සින්දුව. සින්දුව. සින්දුවක් ඒක සින්දුවක්. සින්දුවේ පුරන්න දිනවා නේ. තවත් තේරෙන්නේ නෑනේ නේ. සිහෙන් නියමයිනේ. නියමයි යා. සුපර්. පර්ෆෝමන්ස් එකකුත් දුන්නා නේ. රුවන් ශ්‍රීලාල් ආපහු මතක් කරා නේ. ආපහු මතක් වුණා නේ දෙක පාට. ඔව් ස්ටේජ් එක හොඳට යූස් කරා. හරි ෆ්‍රීලි සින් කරා. නියම පුංචි වෙලෙන්දා. මරු අපි මේ වගේ වෙලෙන්ද තමයි දාන්න ඕනේ ඔය වගේ වැඩවලට නේද අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන් ඒ නිසා ඔයා නියමයි හැබැයි ඊළඟ පාර තරඟේ දෙනකොට තව හොඳ සින්දුවක් තෝරගෙන නේද ඔව් 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 තව වෙන පර්ෆෝමන්ස් එකක් දෙන්න ඕනේ හරි හරි ජය වේවා පුතේ ඈ ග්‍රීන් 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 ඇත්ත ග්‍රීන් 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 selected final 24 Sri Lankiya Lama Parpure Maha Kaleli Mangalya Dana Little Star Season 12. ගායන නර්තන ප්‍රතිඵල සමග නැවත අපි ඔබත් එක්ක මුණ ගැහෙන්නේ. ඉතින් රෙඩ් සෝන් එකට ගායන අංශයෙන් මේ වෙනකොට තරඟකරුවන් දෙදෙනෙක් ගිහිලා තිනවා. මේ අතරින් එක් අයෙකුට පමණයි අවසන් තරඟකරුවන් 24 දෙනා අතරට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපි වැඩි කාල වේලාවක් ගන්න අපි හැරෙනවා විනිශ්චය මණ්ඩලයේ පැත්තට මේ තරඟකරුවන් දෙදෙනා අතරින් කවුරුන්ද අවසන් 24 දෙනා අතරට තේරිපත් වෙන්නේ. පළවෙනි දේ කියන්න ඕනේ මේ දෙන්නගෙන් කවුරු මේ වෙලාවේ තේරුණත් සමහර විට ඊළඟ වටවලින් කැපෙන්නත් පුළුවන් නේද? ඔව්. අද තේරුණාට ඊළඟ වටවලින් කැපෙන්න පුළුවන්. මෙතන ඉන්න දෙන්නටම අපි කියමු මේ දෙන්නන් කැපෙන කවුරු හරි ඕ වේවා ඊළඟ සීසන් එකකදී නිකන් හරි මේ තියෙන අඩුපාඩු මොනවා හරි දේවල් හදාගෙන ආවොත් එහෙම ලිටල් ස්ටාර් වෙන්නත් පුළුවන්. එහෙම වෙච්ච ළමයි ඉන්නවා අපි. මොකද දුවයි පුතයි දෙන්නම එක හා සමානම දක්ෂතාවයන් තියෙනවා. ඒතොර අද ස්ටේජ් එකේ පර්ෆෝමන්ස් එකේ තිබුණ අඩුපාඩු ඒවා මැනලා තමයි අපි අද තීරණය ගන්න. ඒකෙන් තීරණය වෙන්නේ නැහැ. මෙයාලා අදක්ෂයි. මෙයාලා සින්දු කියන්න බෑ කියලා. කියන්නේ මුළු අනාගතේම මේකෙන් තීරණය කරන්න එපා. වෙන්නේ නැහැ. අනිත් එක තමයි මිනුදි. බබා එච්චර හිතන්න එපා. පපුවට අත තියාගෙන එහෙම එපා. ළමයි වුණාම ෆුල් කොන්ෆිඩන්ස් එකේ ඉන්න ඕනේ. මොකද ඔయిత වඩා දෙයක් වුණාම ඊට පස්සේ මේ ඉවස ගන්නත් බැරි වෙනවා එන්නේ. දාන්නත් දෙය පල්ලහැට. ඔව්. ආන්නේ මෙන්න ෆිට් එකේ ඉන්න. hina වෙලා ලස්සනට. right. මේක නැත්තා ඊළ මේ කන්දත් අපේ තමයි. මේ පාර නැත්තා ඊළඟ පාර. අනිත් එක සින් කරනවා කියන්නේ හරීම මේ සතුටින් කරන දෙයක්නේ. ඔව්. ෆ්‍රීලි ඉන්න. right. ඔයා හොඳට ප්‍රැක්ටිස් කරගන්න. කවුරු ඉවත් වුණත් කවුරු ඇතුළට ආවත් සින් කරන එක අතාරින්න එපා. දිගටම සින්දු කියන්න ඕනේ. ඔව් ඔව්. ඔව්. මං එනම් තීරණය දෙන්න. යනුව අවසන් තරගකරුවන් 24 දෙනා අතරට තේරිපත් වන්නේ යුගීත් චන්දිල්. සුබ පැතුම් ඔබට. යනුව අවසන් 30 දෙනාගේ තරඟ වටේ අද දවසේ ඉවත් වෙනවා මිනුදි. නමුත් අර කිව්වා වගේ හොඳ දක්ෂතාවයක් අද වේදිකාව තුළ ඉදිරිපත් කළා. තව තවත් පුරුදු පුහුණු වෙලා අපි තවත් දවසක මුණ ගැහෙමු මිනුදි. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු ඇයට. ඒ විදිහයි ගායන අංශයේ විනිශ්චය ලැබෙන්නේ. අපි යනවා නර්තන අංශය. නර්තන අංශයේ ප්‍රතිඵල. අද දවසේ වයස අවුරුදු 8න් තර නර්තන අංශයේ බොහොම තීරණාත්මක තරඟ වටයක් තමයි පැවැත්ුනේ. විනිශ්චය මණ්ඩලයට සිදු වෙනවා මේ පුංචි දක්ෂයන්ගේ සිද්ධවෙන පුංචි පුංචි අඩුපාඩුකම් පවා එක් එක් තරඟකරුවන් සසඳල බලලා බොහොම සාධාරණ අපක්ෂපාතී තීරණයක් දෙන්න. චන්දන සර් මං හරි. හරියටම හරි. පුංචි ඒෂදී කියන්නේ තාම ලස්සන හුරු බුහුටි චූටි සුරංගනාවියක් වගේ. පේනව නේද ලස්සන? ආ ඉතින් චූටි නිවියක් වෙන්නත් පුළුවන් අනාගතයේදී. හැබැයි නැටුමත් තව ටිකක් හොඳට ප්‍රගුණ කරගෙන තව ලස්සන ලස්සන හැඩතල දාලා ඊළඟ සැරේදී හම්බෙමු හොදේ. දුව ප්‍රාර්ථනා කරනවා චූටි දුවට මම සහ කෙවින් සර්. යානුව එෂදි නුලාරා අද දවසේ අවසන් 30 දෙනාගේ තරඟ වටෙන් සමුදෙනවා. එෂදි අපි වාට කියනවා ආයේ වැඩිය අඩුපාඩු තව හොඳට හදාගෙන අපි ඊළඟ අවුරුද්දේදී හම්බෙමු. සුබ සතු අසල සංවාදයක් ලබා දෙන අපේ එෂදිට. එසේනම් අද දවසේ තරඟ කටයුතු සචිනී බොහොම තීරණාත්මක ලෙස මෙලෙස තමයි නිමවටපත් වෙන්නේ. අද දවසේ ඇත්තටම මරු විශේෂම නර්තන අංශය කියන්නේ
අපේ විනිශ්චය මණ්ඩලයට ආය අවස්ථාවක් ලැබුණේ නැහැ දෙපාරක් හිතන්න. තරග කරුවන්ව කෙලින්ම ඊළඟ වටේට තේරිපත් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒක තමයි ලිටල් ස්ටාර් වල තියෙන විශේෂත්වය. ලිටල් ස්ටාර් වල තියෙන දැවැන්තභාවය අපේ පුංචි හපුරුන්ගේ තියෙන දක්ෂතාවය එතරම්ම තීව්‍රයි. මේ ආරම්භය පමණයි තවත් බොහෝ දේ අරගෙන අපි සූදානම් හෙට දවසේදීත් නැවතත් ඔබ හම වෙන්නට එමනම් 12න් 15 වයස් කාණ්ඩයේ දක්ෂතා සමගින් මුණ ගැහෙන තුරු අපි සමු අරගෙන යනවා මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය දෙන ලිටල් ස්ටාර් සීසන් 12.